නැතුම YouTube channel එක ඔස්සේ අද ඔබට ගෙන එන්නේ නිත්‍යවෙල ගුණයා ගුරුතුමා පිළිබඳවයි. දුම්මර මිටියාවතේ නිත්‍යවෙල කියන ගමේ ක්‍රිස්තු වර්ෂ 1906 දී පුත්කමරෙක් උප්පත්තිය ලැබෙනවා. ලක්මව සරසවපු මැණිකක් කිව්වත් වැරදි නෑ. වටපොළුව ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනයට යන මේ කුමරා ඉගෙනීමට වඩා ඉතින් නැටුමට තමා දක්ෂ. අපි සාමාන්‍යයෙන් කියන නැටුමක් නෙමෙයි උඩ රට නර්තනයට මේ නැටුමට දක්ෂ කොළු ගැටයා තමයි නිත්‍යවෙල ගුණයා නැත්නම් යක්දස්සලාගේ ගුණයා ගුරුන්වහන්සේ නම් වෙන්නේ එතුමාගේ පියා තමයි පණික්ක ගුරුන්වහන්සේ කියන්නේ ලොකු අප්පච්චි නිත්‍යවෙල සුරභා ගුරුන්වහන්සේ ලොකු අප්පච්චි ඒ වෙනකොට ශ්‍රී දළදා පෙරහැරේ නැට්ටුවෙක් පොඩි කාලෙම නැටුමට ආස වුණු උඩ අපි කතා කරපු ගුණයා කොළු ගැටයාත් අවුරුදු 8 වෙනකොට ශ්‍රී දළදා පෙරහැරේ නර්තනයට යන්න තරම් වාසනාවන්ත වෙනවා. ලොකු අප්පච්චිගේද ගුරුහරුකම් ඇතිව ඉස්සරහට යන මේ කොළු ගැටයා අවුරුදු 18ක් වෙද්දී වෙස් පදිනවා. උඩරට නර්තනයේ පෙර නොවු විරු දක්ෂතා දක්වන්නට මේ නර්තන ශිල්පියාට හැකියාව ලැබෙනවා. එකල දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීව සිටි ජෝන් හෙන්බර්ග් මහතා තරුණ නර්තන ශිල්පියාගේ හැකියාව වටහාගෙන ජර්මනියට කැදවාගෙන යන්නේ ජර්මන් වැසියන්ටද මේ උසස් නර්තනයේ රස බෙදා දීමටයි. එලෙස මාස 9ක් පුරා ජර්මනියේ ජනයා විශ්මයට පත් කළ මේ තරුණයා නැවත ලංකාවට පැමිණෙන්නේ ජර්මනියේ නැවතීමට කරන ලද ඉල්ලීමද පසුකලාය. 1947 නැවත ජර්මනිය බලා යන අතර එහිදී රන් සම්මානයෙන් ඔහු පුදනු ලබනවා. ශ්‍රී ලාංකීය නර්තන ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මේ සැලකිය හැකියි. එලෙස රන් සම්මානය ලැබ දිවයිනට පැමිණෙන මෙම විශිෂ්ටයාගේ වෙස් ඇඳුම් පෙට්ටිය තුළ වූ සම්මානය නැතිවෙන්නේ ඉතාම අභිරහස් විදිහටයි. කලාකරුවෙකුට මෙය ජීවිතේ නැතිවුවක් මෙන්ය. මන්ද කාලයක් පුරාවට කළ මෙහෙට අගේ කිරීමක් විදිහට කලාකරුවාට අන්තිමේ ඉතුරු වන්නේ මේ සම්මානයේ පමණක් වීමය. කෙසේ වුවත් 1950 දී මේ විශිෂ්ටයා අගේ කරමින් නිදහස් සමරු මුද්දරයක් නිකුත් කරනු ලබනවා. බොහෝ දෙනාගේ දොම්නසින් වුවත් නර්තනයේ ඉදිරියට කරන මෙතුමා 1957 රුසියාවේ පැවති ලෝක තරුණ සම්මේලනයට යන්නේ ශ්‍රී ලංකා තරුණ සංස්කෘතික කණ්ඩායමේ නායකයා වශයෙන්ි. එහිදීද ලංකාවට සම්මාන පිට සම්මාන ගෙන දෙමින් ලංකා නාමය ජාත්‍යන්තරයේ යලිත්වරක් දිදුලවනවා. මේ අතර ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් පැමිණි ඇරයුම්ද ප්‍රතික්ෂේප කරන්නේ මව්බිමට තම උපරිම යුතුකම් ඉටු කිරීමේ අවියෙනි. තවද ඉන්දීය සහ වෙනත් විදේශිකයන්ගෙන් බොහෝ ප්‍රවීණ නර්තන ශිල්පීන් මෙතුමාගෙන් නර්තනය හැඳෑරීමට මෙරටට පැමිණෙනවා. 1958 ඉන්දියාවේ පැවති පස්වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලටද ආරාධනා ලැබෙන්නේ මෙතුමාගේ ජාත්‍යන්තර විශිෂ්ට බව මොනවට පැහැදිලි කරමින්. එහිදී ෆිල්ම් ෆෙයා සගරාවේ මුල්පිටු හතරම එතුමාගේ රුවින් සරසන්නට තරම් මෙතුමා වාසනාවන්ත වෙනවා. SWRD බණ්ඩාරනායක මහතා අතින් ස්වර්ණ ජම්ම ජයන්ති සම්මානයද මෙතුමාට හිමිවනවා. තවද නිත්තවල ග්‍රාමයේ සිටි රත්වත්ත පරම්පරාව ඉඩම් කොටසක්ද මෙතුමා නමින් පවරනු ලබනවා. මෙලෙස අවුරුදු 57ක් පුරා දළදා පෙරහැරේ නර්තනයේ යෙදුණු මෙතුමා ගැන බැලීමට අවසානයේ කිසිවෙකු නොවිය. සිය පුතු තරුණ වියදීම ඔහු හැර යන අතර දියණියද අකාලයේ මිය යන ලදී. තනිවන මෙතුමා අවසානයේ ජීවිකාව වෙනුවෙන් කර තිබෙන්නේ කෝපි කැඩීමයි. කෝපි කඩන අතර වැටුණු දෙමගටුවක් නිසා
එක් ඇසක් අහිමි වන මෙතුමා තවත් අසරණ වෙනවා. ගුණයා ගුරුන්නාන්සේගේ එක් අවසාන ඉල්ලීමක් තිබෙනවා. එනම් ඒ තමා උගත් ශිල්පය මතු පරපුරට දායාද කිරීමට නැටුම් මඩුවකට ඉඩමකි. වැල්වැදී යන රජයේ ඉඩම් දහස් ගණන් තිබෙද්දී ගුණයා ගුරුන්නාන්සේගේ ඉල්ලීමට කන් දෙන්නට කිසිදු නිලධාරියෙක්ට හැකි වූයේ නැත. මෙසේ දුක්ඛිත තත්ත්වයක් යටතේ අවසානයේ වර්ෂ 1979 දෙසැම්බර් 26 එතුමාගේ දිව්‍ය කෙළවර වන්නේ නිදා සිටින අතරතුර කුප්පිල ආම්පුවක් පෙරලීමෙනි. අවුරුදු 57ක් පුරා දළදා පෙරහැරේ නර්තනයෙන් වර්ණවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකීය නර්තනයේ විශිෂ්ටත්වයේ උඩරට නර්තනයේ සමනල වන්නම, තුරගා වන්නම, මයුරා වන්නම, මහබෝ වන්නම දායාද කිරීම පමණක් නොව කොහොබා කංකාරියද එතුමා ඉතා හැඩවත් කළ බව සඳහන් වේ. ලෝකයේ ඉදිරියේ ලංකාව ඔසවා තැබූ නිත්‍යවල ගුණයා ගුරුන්නාන්සේ නම් මේ විශිෂ්ටයාගේ නර්තන සටහනකුයි ඔබ මේ රුපියල් 50 පැත්තක දකින්නේ. උඩරට නර්තන කලාව පිළිබඳව කතා කරන කවරෙකුගේ උවද මතකයෙන් ගිලිහි නොයන නිත්‍යවෙල ගුණයා ගුරුතුමා එකී නර්තන ක්‍රමය සමග බොහෝ විට කියවෙන ඇසෙන ප්‍රකට චරිතයකි. කොහොබා කංකාර ශාන්ති කර්මයට වලි යකුමට හෝ කඩවර කංකාරියටත් ඉන් ඔබ්බට ඇසල පෙරහැරටත් සීමා වී පැවති උඩරට වෙස් නැටුමෙහි සුන්දරත්වය අගේ හෝ සංස්කෘතික වටිනාකම මෙරට උගත් ප්‍රභූ පන්තියේ අවධානයට ලක් නොවූ යුගයක තමන් සතු ශිල්පීය කුසලතා ප්‍රදර්ශනය කරමින් එකී කලාව කෙරෙහි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ අවධානය හදවා ගැනීමට සමත් වූ අති විශාල ප්‍රවීණ උඩරට නර්තන ශිල්පියෙකු ලෙස නිත්‍යවල ගුණයා මහතා හැඳින්විය හැකිය. පෞද්ගලික මට්ටමින් මෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන්ද වෙනත් ස්වේච්ඡා සංවිධාන සහ පුද්ගලයන්ගේ අනුග්‍රහයෙන්ද උඩරට වෙස් නැටුම ලෝකයේ වෙනත් රටවල සංස්කෘතික උත්සව තරග සහ අන්තර්ජාතික මට්ටමේ සංදර්ශන සඳහා නියෝජනය කරමින් දේශීය නර්තනය ප්‍රථම වතාවට ජාත්‍යන්තර වේදිකාවක හරහා ගෙන යාම සඳහා ගුණයා ගුරුතුමා අප කැප වී ක්‍රියා කළේය. ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි තේ වත්තක් ලෙස පමණක් දැන සිටි ඇතැම් විදේශිකයෝ ලංකාව ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් හා ඉතිහාසයක් ඇති රටක් බව දැනගත්තේ ගුණයා මහතාගේ නර්තන නැරඹීම තුලිනි. ගුණයා මහතා ඉදිරිපත් කළ නර්තන අපරතික රටවල ජනප්‍රිය වීම නිසා තත්කාලීනව නර්තනය උගත් තරුණ ශිල්පීන්ට හා ශිල්පිනියන්ට යුරෝපීය රටවල නර්තන සංදර්ශන සඳහා සහභාගී වීමට අවස්ථාව උදා විය. ගුණයා මහතා සාම්ප්‍රදායික ශිල්ප ඥාණයෙන් පොහොසත්ව සිටියේය. එසේම නූතන වේදිකාවට උචිත ආකාරයෙන් එකී නර්තනයේ හැඩගසා ගැනීමට මෙන්ම ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමේ ශිල්ප ක්‍රම හඳුනා ගැනීමටද දක්ෂ විය. එසේ හෙයින් ප්‍රේක්ෂකයන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව එතුමා සතුව පැවතුණි. සාම්ප්‍රදායික උඩරට වන්නම් 18ට අතිරේකව නිත්‍යවල ගුණයා මහතා ඉදිරිපත් කළ නව නිර්මාණාත්මක නර්තනාංගයක් වූ සමනල වන්නම ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. නව නිර්මාණයන්ට ප්‍රවේශ වීමට ගුණයා මහතා සතුව පැවති දක්ෂතාවය තුළින් සාම්ප්‍රදායික ආකෘතිය අභියෝගාත්මක ලෙස වෙනස් කිරීමට එතුමා පෙළඹුණේය. එතෙක් පැවති සාම්ප්‍රදායික අර්ථ විරහිත චලන රටාව වෙනුවට ප්‍රකාශනාත්මක ගුණයන් සහ ලාලිත්වයෙන් යුතු චලන නිර්මාණාත්මකව එක් කිරීම මගින් ප්‍රාසංගික ගුණය ත්‍රියුර කිරීමේ හැකියාව සමනල වන්නම තුළින් ප්‍රකාශ විය. තම ජීවිත කාලය තුළ ඔහු විවිධ ආයතනවලින් මෙන්ම රාජ්‍ය අංශයෙන්ද ඇගීමට ලක් විය.
බොහෝ සම්මාන ආදීන් එතුමාට ගෞරව කිරීමට විවිධ ආයතන ඉදිරිපත් විය. රජයේ තැපැල් දෙපාර්තමේන්තුව මගින් 1950 දී නිකුත් කළ ශත හතරක වටිනාකමකින් යුත් උඩ රට නර්තන ශිල්පියෙකුගේ චරිතයක් ඇතුළත් තැපැල් මුද්දරේ දැක්වෙන්නේ එතුමාගේ රුව බව ඇතම් අය කියති. නිත්තවල ගුණයා මහතාගේ සේවය අගය කිරීම සඳහා 1950 දී තැපැල් මුද්දරයක් නිකුත් කරන ලද බව එන්සයික්ලෝපීඩියා ඔෆ් ශ්‍රී ලංකා නැමැති කෘතියෙහි සී.ඒ. ගුණවර්ධන මහතා විසින් කර ඇති සටහනට අනුව ඒ සත්‍ය තොරතුරක් ලෙස පිළිගත හැකිය. මෙසේ බලන කල දේශීය නර්තන ශිල්පීන් අතර ගෞරවනීය ස්ථානයක් හිමිකර ගැනීමට නිත්තවල ගුණයා මහතාට හැකි වූයේ කරුණු කීපයක් මුල්කටගෙන බව පෙනේ. එනම් නර්තනය ප්‍රභූ සමාජයේ අවධානයට ලක් නොවූ යුගයක එකී සමාජයේ අවධානය ඒ කෙරෙහි යොමු කර ගැනීමට හැකිවීම. උඩරට නර්තනය ජාත්‍යන්තර තලයට ගෙන යාම සහ පශ්චාත් ශිල්පීන්ට විදේශීය රටවලට වේදිකාවට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථාව ඇති කිරීම. නූතන ප්‍රාසංගික වේදිකාවට උචිත වන ආකාරයෙන් සාම්ප්‍රදායික නර්තනය අනුවර්තනය කර ගැනීමෙන්දී පළ කළ දක්ෂතාවය. සමනල වන්නම වැනි නිර්මාණයන් මගින් නව නර්තන කලාවක් බිහි කිරීමට මුලපිරීම සහ ආදර්ශයක් සැපයීම. සාම්ප්‍රදායික දේශීය නර්තනය අගය කරන ප්‍රභූ පන්තියට අයත් රසකෙයින් කණ්ඩායමක් බිහි කිරීම. නිත්‍යවෙල ගුණයා මහතාගේ අභාවයෙන් බොහෝ කලකට පසුව වුවද එකී සේවය අගයන්නේ ඔහු යුග පුරුෂයෙකු වූ බැවිනි. ඉදිරියේදී අපගෙන එන්නේ අල්ගම කිරිගණිතා ගුරුතුමා පිළිබඳවයි. ඔබ දැනටමත් නැටුම YouTube channel එක subscribe කර නැතිනම් ඒ දැන්ම subscribe කරන්න. පහලින් තිබෙන bell icon එකද click කරන්න. ඔබගේ අදහස පහලින් comment කරන්න. ඔබට නැටුම YouTube channel එක ඔස්සේ තවත් බොහෝ කරුණු නර්තනය පිළිබඳව ඉගෙන ගත හැකිය. ඔබට සුබ දවසක්.